මේ Windows Pro Max YouTube channel. මට ගොඩක් කාලෙකින් වීඩියෝ දාන්න බැරිුණා. මොකද මට ඉන්ස්ටෝල් කරන්න තියෙනවා. අනිත් එක ඉතින් YouTube එකට වීඩියෝ දා ඉඳලා කවදාවත් සෙතක් වෙන්නේ නැහැ. ඒ නිසා මම YouTube එකට වීඩියෝ දාන එක తాවකාලිකව නතර කරා. දැන් මේ කොරෝනා හින්දා මම ආයෙත් YouTube එකට වීඩියෝ දාන එක පටන් ගත්තා. මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ මෙන්න මේ වගේ ටච් පෙන් එකක් හදාගන්න. හොඳයි ඉතින් මම මේ කලින් හදාගත්ත එක තියෙනවා මගේ මේ ටච් පෙන් එක. මෙන්න මේ විදියට හොඳට වැඩ වෙනවා. හරිද? ඉතින් මම මේක මුලින් දැන් හොඳට හදන්න හැටි කියලා දෙනවා. ඉතින් අපිට මේ මේක හදන්න අපිට ඕනේ මෙන්න මේ වගේ තඹ කම්බි ටිකක්. අපිට මේ තඹ කම්බි වයර් එකක් කපලා පළල හොයාගන්න පුළුවන්. එහෙම නැත්නම් තඹ කම්බියක් උනත් ගත්තට කමක් නැහැ. ඊට පස්සේ අපිට ඕනේ වෙනවා මෙන්න මේ වගේ පෑනක්. මේක දෙපැත්තෙන්ම අරින්න පුළුවන් වෙන්න ඕනේ පෑනක් මෙන්න මේ වගේ. ඒ වගේම මේ පැත්තෙන් අරින්න පුළුවන් වෙන්නත් ඕනේ. ඊට පස්සේ අපිට ඕනේ කොටන් බාම් එකක්. ඒකේ හොඳට පුළුන් තියෙන්න ඕනේ. එක පැත්තක් අපි මුලින් ඉඳන්ම පුළුන් ටික අයින් කරලා තියෙනවා. අපි දැන් වැඩේ පටන් ගමු. මුලින්ම අපි කරන්න ඕනේ මේ වගේ තඹ කම්බිය අතරම් මේ වගේ පොඩ් බඩන අතරම් අපි මේකේ උඩ ඉඳන් ඔතා ගන්න ඕනේ පොඩ්ඩක් මෙහෙම ගැටයක් හිටින්ද මෙන්න මේ වගේ හිටින්ද ඊට පස්සේ අපි මේක රෝල් කරගෙන යමු. ඒක තමයි අපේ මූලික පියවර. මේක තමයි අපේ පළවෙනි අදියර. හරි ඉතින් අපි මෙන්න මේ වගේ මේක උතාගත්තා. ඊට පස්සේ අපි මේ වගේ වතුර ටිකක් තරම් ඒක මේක ඔබනවා. ඊට පස්සේ අපි ඔබා ගත්තාන් පස්සේ මේක දැනටමත් ටච් පෙන් එකක් වගේ වැඩ කරනවා. මම ඔයාලට පෙන්නන්නම්. මේ වගේ වැඩ. ඉතින් මේක තමයි අපේ මූලිකතම තරු. ඊට පස්සේ අපි කොටන් බන් එක අපි පෑනේ මෙතෙන්ට සෙට් කරන කොටසට දා ගන්නවා ඇතුලෙන්. ඉතින් ඔයාලගේ පෑනේ අනිවාර්යයෙන්ම මේ කොටන් බන් එක දාන්න තරම් මේ මෙන්න මේ කොටසේ හිල මදි. ඉතින් එතකොට ඔයාලට කරගන්න පුළුවන් එතන බ්ලේඩ් එකක් අරන් පොඩ්ඩක් කපලා හිල ලොකු කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි මෙහෙම ඔතනවා. ඊට පස්සේ අපිට තව තඹ කම්බියක් ඕනේ වෙනවා. අපි ඊට පස්සේ ඒක ඇතුලේ තව එකක් ඔතනවා. ඔයාලා ගාව දිග තඹ කම්බි තියෙනවා නම් ඒක දිගට ඉතුරු වෙන්න තියන්න. ඉතින් අපි මෙහෙම ඔතා ගන්නවා. ඊට පස්සේ තව තඹ කම්බියක් අරන් මම මේක දිග් වෙන්න ඔතා ගන්නවා. ඒ කියන්නේ අපි මේ පෑම් බටේ මෙතනින් එළියට ගන්න පුළුවන් වෙන්න තරමට දිගට හදා ගන්න ඕනේ. හරි ඉතින් මම තඹ කම්බි දිගටම ඔසා ගත්තා. දැන් අපිට තියෙන්නේ මෙන්න මේ තඹ කම්බිය දාලා අනිත් පැත්තෙන් ගන්න. ඊට පස්සේ අපි මේක කර කර පද කරනවා. ඊට පස්සේ අපි මෙතනින් මෙහෙම දිගට තියා ගන්නවා. ඊට පස්සේ අපි මූලික ක්‍රම දෙය තමයි මේක ආයෙත් වැඩද කියලා බලන්න. මෙහෙම වැඩ. හරිද? ඊට පස්සේ අපි මේක සෙලෝ ටේප් එකක් දාලා ඔතන. හරි ඉතින් මම තම කම්බිය මෙහෙම අලවගත්තා සෙලෝ ටේප් දාලා. ඊට පස්සේ දැන් ඔයාලට මේන එක මෙන්න මෙහෙම වැඩ. ඉතින් ඔයාලට මේක තව ඩෙකරේට් කරගන්න පුළුවන් මාස්කින් ටේප් වගේ දේවල් දාලා. මේ මම මේ හදාගත්ත ටච් පෙන් එක
හදාගන්න නම් ඔයාලට ඒරියල් එකක් ඕනේ. ඒ ඒරියල් එකේ කූර තමයි මම ගත්තේ. එතකොට ඔයාලට මේකේ වගේ තඹ කම්බියක් ඕනේ වෙන්නේ නැහැ. මොකද ඒරියල් එක දිගේ කරන්ට් යනවා. එතකොට ඇතුලේ තඹ කම්බි යද්දාලා ගුලියක් ගහපුවාම කෙලින්ම කරන්ට් එක එළියට එනවා. ඉතින් මම අද ඔයාලට වැදගත් දෙයක් තමයි වීඩියෝ එකක් ඇටියෙ ගෙනාවේ. ඉතින් මගේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම පහළ තියෙන bell icon එක click කරන්න අමතක කරන්න එපා.